लाइफ बॉय शैम्पू लेते किरी प्रोटीन सह मल्टीविटामिन हिसकेस मूल सिट पोषण कर शक्तिमत कराई දැන් විපක්ෂයේ අපි දැක්කා ඒකාබද්ධ ප්‍රකාශයක් කියේ නිකුත් කළා තිබුණා එහි පවා සඳහන් වෙන්නේ අංකු ව්‍යවස්ථාවේ 77 වගන්ති යටතේ පාර්ලිමේන්තුව නැවත කැඳවන්නයි කියන කාරණය. දැන් 77 කියවෙන්නේ අවසාන වශයෙන් ගන්නකොට සේ කැඳවුම් ලැබූ පාර්ලිමේන්තුව යම් ආකාරයක කැඳවුවොත් හදිසි අවස්ථාව අවසන් වීම හෝ මහමැතිවරණයේ අවසන් වීම යන දෙකින් කලින්ම ලැබෙන අවස්ථාවේදී විසිරෙන්නේ. මේ ඇඳිර නීතිය පනවලා තියෙන නිරෝධායන පනතේ වගන්ති සහ වෙනත් අනුශාංගික නීති ක්‍රියාත්මක කිරීම තුලින් ඒ නිසා 77 වගන්තිය අදාළ කරන්න පුළුවන් කමක් නැහැ. මම ආණ්ඩුවට කියන මේවලා මෙතනට යන්නම එපා. මෙතනට කිව්ව ඡන්ද දාන්න යන්නේ. මොකද මන්ත්‍රීවරට කියලා රැස්වීමත් යන්න බෑ, කාඩ් බැඳින්න බෑ, ඒවල වලට යන්න බෑ. ඉතින් කොහොමද මෙතනට යන්න යන්නේ? ඒක නිසා ආණ්ඩුවට ඕන කොමරි මේක මිනිසු මෙරුවොත් කමන්නේ මේ මෙතනට යන්න ඕන. දැන් මැතිවරණේ තියනවද නැද්ද කියන එක හොඳම දේ තමයි. ආණ්ඩුවක් විදිහට අපි ඒක ගැන කතා කරනකොට වඩා ඒක සෞඛ්‍ය අංශ වලටයි මැතිවරණ කොමිසමටයි බාර දෙන එක. ඒ වගකීම තියෙන එතනටනේ. මැතිවරණ කොමිසම කිසි ලෙසකින් වක්වත් සෞඛ්‍ය අංශ කියන දේට පිටින් මේ වැඩේ කරන්නේ නැහැ. ඒ නිසා අපි ඒකට ඇඟිලි ගහන්න ඕනේ. මේක අර ශ්‍රී මූර්ති වගේ අධික උද්දච්චකම අධි තක්සේරුව සහ බලලෝභීකම කියන ත්‍රිමූර්තිය යටතේ තමයි මේ ආණ්ඩුව මේ කොරෝනා කියන වැඩසටහන මෙහෙයවෙ සහ කළමනාකරණය කළේ මේ කටයුත්තේදී මේ ආණ්ඩුව පෙල් මැතිවරණ කොමිසම තීරණය කරලා තිබෙනවා මැතිවරණයක් පවත්වන්න. නමුත් ඊට වඩා බරපතලම මිනිස් ජීවිතේ ආරක්ෂාව මිනිස් ජීවිත පවත්වාගෙන යාම පිළිම අධිකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්ත පියවරට ගත් වැඩපිළිවෙලට ඔය ලියුම් යවන කොමලා ඇවිල්ලා ප්‍රශංසා කළා ස්තුති කරා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටපු අගමැතිතුමා රජයට ලිපියක් යවමින් කියා සිටියේ මේ වෙලාවේ ගත යුතු ක්‍රියාමාර්ග ගැන. මම හිතනවා රජය ඒ ගැන අවධානය යොමු කළා නම් ඉතා වැදගත්. සම්පූර්ණයෙන් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මූල්‍ය වගකීම පාර්ලිමේන්තුව සතු. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තු විසුරුව හැරීමෙන් පසුව විධායක ජනාධිපතිවරයාට සියලුම මූල්‍ය බලතල ලැබෙනවා. මේ බලතල මැතිවරණේ පවත්වන තෙක් පමණක් නෙවෙයි මැතිවරණේ පවත්වලා පාර්ලිමේන්තුව කැඳවලා මාස 3ක් යනකම් අයවැයක් ඉදිරිපත් කරන එම මූල්‍ය බලපල සියල්ලම ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූල ලැබිලා තිබෙනවා. මේ මැතිවරණය නොපැත්තුවා කියලා අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ මොහොතේ බලේ ඉන්නේ අපි. ආණ්ඩුව අපේ, ජනාධිපතිතුමා අපේ, අගමැතිතුමා අපේ, ඇමති මණ්ඩලය අපේ. ඒ වගේම මැතිවරණය පැවැත්වුවොත් මැතිවරණය පැවැත්වුවොත් අනිවාර්යෙන් දිනන්නෙත් අපි. එහෙමනම් මැතිවරණය මේ කඩිමුඩියේ වසංගතය මත පවත්වන්න අපි හදිසි වීමට අපිට තියෙන උවමනාව මොකක්ද කියලා අපි විපක්ෂෙන් ප්‍රශ්න කරනවා. මේ අතර කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා විපක්ෂයේ සහය ලබා දීම සඳහා අද එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා හමු වුණා. ડોક્ટર અનિલ જયસિંહ મેતુમા આજે નીલ વશેન હંબુના අප એહુ એકદે તમાઈ કોહમદ අපි વિપક્ષક વશેન કોહમદ રાતેટ મી કોરોના વાયરસે નતિ કરન કટિતુ કરન પુલવં අපි યમ મિડિયકિન એહુ કોતરામ સાધારણ કાલેટ એકટ અવંક ઉત્તરયક દેન્ન બહે કિલા අපર દુન્ને એક අපි આગે કરનો અર્જુના દયાત આશુવરસિંગત મમત અગમેતુમા નવીન તાક્ષણે એ રક્ષીમટ એકતુના હિરુગે પલમુ કિરણમેન રનવાન બુદ્ધિ તિમત સમકટ લીવર આયુષ કહા ફેસ ક્રીમ